are going to do our next activity, activity number 10. Ada api karanna hadanne ape ilanga activity eka. Turn the page number 40. 40 wen pituwa pella gan. 40 wen pituwe thiyena activity eka thamai api rada karanna thiyenne. There's a grammar activity. Api grammar activity ekak thiyenne. Harida? Page number 40, activity number 10. අපි ඊට කලින් activity එක කරා. නේද අපි ගිය සතියේ last week we did adverbs. අපි adverbs කරා ගිය සතියේ. ඒ කියන්නේ ක්‍රියා විශේෂණ පද. දැන් අපිට adverbs වල activity එකක් කරා. අපි තව extra activity එකකුත් කරා. දැන් අපිට තියනවා කරන්න තවත් adverbs වලින් activity එකක්. බලන්න හැමෝම පෙළගෙන නේද ඉන්නේ? Oh, teacher. Hari, balanna, read the list of adverbs given below, which are commonly used to express the speaker's or writer's attitude. Then, අපිට කියනවා මේ පල්ලෙහා දීලා තියෙන adverbs පාවිච්චි කරලා වාක්‍ය ලියන්නලු. ඒ කියන්නේ මිනිස්සුන්ගේ attitude, ආකල්ප, يعني කියවෙන විදිහට making මේ වචන ටික අරගෙන අපිට වාක්‍ය ලියන්නලු. හරිද? First one, luckily. Luckily කියන්නේ වාසනාවන්ත ලෙස අපි කියන්නේ වාසනාවකට වගේ කියලා. Luckily. Fortunately ඒකත් වාසනාවකට මෙන්. දෙකම එක සමාන තේරුමක් තියෙන්නේ. Honestly. Honestly කියන්නේ මොකක්ද? Honest කියන්නේ අවංකකමටනේ අපි අවංකයි කියලානේ. Honestly කියන්නේ අවංක ලෙස, අවංකවම. Unfortunately. Next one, unfortunately. Fortunately වාසනාවකට මේ unfortunately අවාසනාවකට මේ surprisingly පුදුම සහගත ලෙස miraculously ඒ කියන්නේ අපි කියන්නේ ආශ්චර්යමත් ලෙස sadly කියන්නේ දුකින් unexpectedly කියන්නේ බලාපොරොත්තු නොවුණු විදිහට mysteriously කියන්නේ අද්භූත විදිහට කියන අපි කියන්නේ අභිරහස් ලෙස හොයාගන්න බැරි විදිහට mysteriously construct sentences using the adverbs given above මේ උදා දීලා තියෙන adverbs ටික පාවිච්චි කරලා අපිට වාක්‍ය නිර්මාණය කරන්නලු you may follow the example given below අපිට කියනවා මේ පල්හැ තියෙන example වලට අනුව වාක්‍ය ලියන්න කියලා හරි example first one a unfortunately The dinosaurs were extinct. I wish I had one as my pet. A kiyenawa unfortunately avasanawakata wage the dinosaurs were extinct. The dinosaur la wanda vela gihillalu wanda munalu. I wish I had one as my pet. Ya kiyenawa mama kemathi ekkenek hitiyanam mage suratala widiyata athi karanna kiyala dinosaur kenekka. Harida then B kiyenawa luckily They are extinct now, or you would be their dessert. Thank you, Nama. Vasanavakata tamailu egolu extinct une vanda vela giyen thiyenne. Ehema naththam oya egolunge dessert ekak wennat ida thiyenawa kiyala kiyenawa. Ekena athuru pasak wennat ida thiyenawa kiyenawa. Anith ekkena mokada meya kemathi kiyanne athi karana dinosaur kenekwa. Suratalek widiyata e hinda. Second one a Some animals miraculously survived even in the ice age. දැන් කියනවා ice age යුගයේදී සමහර සත්තු miraculously ඒ කියන්නේ ආශ්චර්යමත් ලෙස survive වෙලා හිටියලු ඒ කියන්නේ නැති උනේ නෑ අර අනිත් සත්තු වගේ extinct උනේ නැල්ලු වඳ වෙලා ගියේ නැල්ලු ඒගොල්ලෝ හැවතුනාලු දිගටම B කියනවා surprisingly some plants too could survive. ඒගොල්ලෝ B කියනවා පුදුම සහගත විදිහට සමහර පැල జాති ඒ කාලේ ඉඳලම ආරක්ෂිතව තියුණලු නොනැසී පැවතුණලු. හරිද? දැන් අපිට කියනවා වාක්‍ය ලියන්න කියලා මේව පාවිච්චි කරලා. හරිද? එතකොට මං කලිනුත් කිව්වා luckily unfortunately කියන්නේ වාසනාවකට මෙන්. එතකොට අපි ලියනවා මේ දෙකත් එක්ක සම්බන්ධ කරලා වාසනාවකට වෙච්ච දේවල් එකෙන් හොඳ දෙයක් තමයි ඒකත් එක්ක ලියන්න ඕන. Honestly කියන්නේ අවංක ලෙස. Unfortunately ත් එක්ක ලියන්න ඕන අවාසනාවකට මෙන්. ඒ කියන්නේ මොකක් හරි නරක දෙයක් සිද්ධ වුණා කියලා ලියත හැකි. Surprisingly
පුදුම වෙච්ච දෙයක් ලියත හැකි මිරකියුලස්ලි කියද්දී අපි ලියත හැකි ආශ්චර්යමත් දෙයක් සෑඩ්ලි දුකකටපත් වෙච්ච දෙයක් අනෙක්ස්පෙක්ටඩ්ලි කියන්නේ අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක වෙච්ච දෙයක් ගැන ලියන්න පුළුවන් වාක්‍යයක් මිස්ටීරියස්ලි කියන්නේ අභිරහස් දෙක ලෙස අද්භූත ලෙස සිද්ධ වෙච්ච දෙයක් ගැන අපිට වාක්‍ය ලියන්න පුළුවන් හරි අපි බලමු වාක්‍ය පළවෙනි එක කියනවා ලකීලි They didn't recognize him. පළවෙනි එකේ කියන ලකීලි වාසනාවකට මෙන් ඔවුන් ඔහුව හඳුනාගත්තේ නැල්ලු. ලකීලි they didn't recognize him. වාසනාවකට මෙන් ඔවුන් ඔහුව හඳුනාගත්තේ නැහැ. Second one fortunately he found the key of his new car. වාසනාවකට මෙන් එයා හොයාගත්තලු ෆවුන්ඩ් එයා සොයාගත්තලු එයාගේ යතුර අලුත් කාර් එකේ යතුර එයා වාසනාවකට වගේ හොයාගත්තලු ඒ කියන්නේ ඒක නැති වෙලා තීල තින්නේ Third one the students honestly wrote answers to the paper ශිෂ්‍යයා අවංකව උත්තර ලිව්වලු එයාගේ පේපර් එකට And fourth one unfortunately my friends and I met with an accident දැන් කියන අවාසනාවකට මෙන් මගේ යාළුවෝයි මාවයි ඇක්සිඩන්ට් උනාලු අනතුරකටපත් උනාලු Fifth one surprisingly I got many presents for my birthday පුදුම සහගත ලෙස තෑගි ගොඩක් මට හම්බුණාලු මගේ උපන්දිනයට ඊට පස්සේ the child miraculously saved his life ළමයා ජීවිතය පුදුම විදියට කියන ආශ්චර්යමත් ලෙස බේරගත්තලු එයාගේ ජීවිතය they sadly told us about their loss ඒගොල්ලෝගේ පාඩුව ගැන ගොඩක් දුකින් අපිට කිව්වලු he died unexpectedly of a heart attack එයා බලාපොරොත්තු නොවුණු විදිහට නැති වුණාලු මැරුණලු මොකකින්ද heart attack එකකින් a big elephant mysteriously appeared in front of them loku waliye ekapaatawa matu unalu egolonte issarahin aa ekena adbhuta lesa ekapaata waliye matu unalu egolonte issarahin hari dan apita me wacana tika dala wakya hadala tiyenne mama ogollot taniyen wakya liyanna kemathi nam me tikama liya ganna naththam ogol taniyen wakya hadala liyanna hari me vidihirema hadanna puluwan apita godak welawata adverb එක අපි මුලටත් දාන්න පුළුවන් නැත්නම් වාක්‍යයේ මැදට දාන්නත් පුළුවන් අවසානයේට දාන්නත් පුළුවන් adverb එක හරි නේද හරි දැන් ඉක්මනට ලියා ගන්න හරි එහෙනම් අපි ඊළඟ එක බලමු next activity activity number 11 බලන්න writing activity එකක් තියෙන්නේ read the following notice and the note අපිට කියනවා මේ පල්හැ දීලා තියෙන නෝටිස් එකයි ඒ වගේම note එකයි කියවන්න කියලා හරිද ඊට පස්සේ අපෙන් ප්‍රශ්න අහලා තියෙනවා අපි ඒවටත් උත්තර ලියන්න ඕන බලන්න a documentary notice එකක් බලන්න පළවෙනි එක notice එකක් a documentary on the life in the stone age will be screened on Friday 20th February from 2:30 p.m. to 4 p.m. at the auditorium of Nilmalvila Mahavidyalaya. Reserve your seat before 10th February through your class teacher. Hari, then on a documentary ekak thiyenawalu mokak ganada? The life in the Stone Age. Stone Age වල මේ කාලයේ ජීවිතය ගැන ડોකියුමන්ටරි එකක් තියෙනවලු will be screened එක පෙන්වන්නේ පෙබරවාරි 20 සිකුරාදා තමයි පෙන්වන්නේ from 2:30 p.m. to 4 p.m. හවස 2:30 ඉඳලා 4 වෙනකම් at the auditorium මේ මොකද ශ්‍රවණාගාරයේදීලු මේක පෙන්වන්නේ of Nilmalvila Mahavidyalaya Nilmalvila Mahavidyalaya ශ්‍රවණාගාරයේදී තමයි මේක පෙන්වන්නේ
reserve your seat before 10 February through your class teacher. අපිට කියනවා ඔයාගේ සීට් එක වෙන් කරගන්නලු ඔයාගේ ආසනය වෙන් කරගන්නලු ඕගොල්ලොන්ගේ පන්ති භාර ගුරුතුමිය හරහා පෙබරවාරි 10 වෙනිදාට කලින්. දැන් පෙන්වන්නේ අපේ පෙබරවාරි 20 වෙනිදා. ඩේට් එක තියෙනවා ඉංග්‍රීසි ක්ලබ් 24 මහාවිද්‍යාලය. ඊළඟට අපිට කියනවා ෂෙරි බලන්න ඊට පස්සේ තියෙනවා ෂුටි නෝට් එකක්. හරි දැන් මුලින් අපි නොටිස් එක කියවුවා දැන් තියෙන නෝට් එක ෂෙරින් there's a documentary on the life in the stone age at nilmalvila mahavidyalaya. දැන් කියනවා මේ නෝටිස් එකේ තියෙන දේ ගැන life in the stone age stone age යුගයේදී ජීවිතය ගැන තියෙනවා කියලා documentary එකක් නිල්මල්විල මහවිද්‍යාලයේ ඔඩිටෝරියම් එකේදී on 20th february february 20 වෙනිදා would you like to see it දැන් මේ ෂෙරින් ට ලියන ලියුමක් තමයි හරිද ෂෙරින් ට ලියන්නේ මේක would you like to see it ෂෙරින් ගෙන් අහනවා ඔයා කැමතිද ඒක බලන්න our teacher wants to reserve the seats අපේ ටීචර්ට අවශ්‍යයිලු සීට් වෙන් කරන්න ආසන වෙන් කරන්න අවශ්‍යයි write to me immediately මට ඉක්මනින්ම ලියන්නලු ඒ කියන්නේ reply එකක් ලියන්නලු කැමතිද බලන්න කියලා ශාරදා මේක ලියන්නේ ශාරදා කියන ළමයා මෙයා ශාරදා ලියන්නේ මේක ෂෙරින්ට හරි දැන් අපිට කියනවා නෝටිස් එකේ තියෙන එකට අනුව තමයි මේ නෝට් එක මේගොල්ලෝ ලියලා තියෙන්නේ A imagine you are sharing and written write a reply to sharada අපිට කියනවා ඔයා ඔයා කියලා හිතනලු ෂෙරින් දැන් ඔයා තමයි ෂෙරින් ඔයාට කියනවා reply letter එකක් ලියනලු ශාරදාට හරි දැන් අපි ලියන්න ඕන reply letter එකේ අපි ඒක බලන්න ඉන්න කැමතිද නැද්ද කියලා ලියන්න ඕන හරිද ඊට පස්සේ B imagine that grade 9 pupils of your school දැන් කියන්නේ හිතා ගන්න 9 වසරේ ළමයි ඔයගොල්ලෝගේ ඉස්කෝලේ have organized an exhibition ඔන්න දැන් exhibition එකක් ඒ කියන්නේ ප්‍රදර්ශනයක් ඕගනයිස් කරනවලු හරිද ඕගනයිස් කරලා තියනවලු ප්‍රදර්ශනයක් evolution of man ඒකේ මාතෘකාව තමයි evolution of man කියන්නේ write a notice informing all the pupils teachers and parents of the exhibition අපිට දැන් නෝටිස් එකකුත් ලියන්නලු මේ ගැන දෙමව්පියන්ව ශිෂ්‍යයන්ව ගුරුවරුන්ව දැනුවත් කරලා මේ exhibition එක ගැන mention the date venue and the importance of the exhibition අපිට කියනවා සඳහන් කරන්න දිනය ස්ථානය ඒ වගේම වැදගත්කම මේ exhibition එකේදී එකේ තියෙන C write a note to your cousin inviting him or her to the exhibition ඔයාගේ cousinට note එකක් අර උඩ තියෙනවා වගේ note එකක් ලියන්නලු මේකට invite කරලා හරි දැන් තියෙන අපිට ලියන ඒවම තුනක් හරිද writing activities තුනක් තියෙන මුලින්ම අපි ලියන්න ඕන අර documentary එක ගැන ෂෙරින් ශාරදාට ලියන reply letter එක හරිද බලමු ඒක ලියන්නේ කොහොමද කියලා ඔන්න ඒ දිනය දාලා ශාරදා දැන් අපි ශාරදාටනේ ලියන්න ඕන that's the wonderful news එයා කියනවා ඒක පුදුම හිතෙන ආරංචියක්ලු news එකක්ලු I would like to come to see it එයා කියනවා මම කැමති එන්න ඒක බලන්නට කියලා please reserve a seat for me මෙයා කියනවා කරුණාකර මට සීට් එකක් වෙන් කරන්න මට ආසනයක් වෙන් කරන්න මොකද මම මේක බලන්න ඉන්න කැමති හින්දා let me know more details එයා කියනවා මට තව තොරතුරු කියන්න කියලා ඒ ගැන තවත් තීන තොරතුරු කියන්න කියලා මෙයා කියනවා මොකද මෙයා කියන්නේ තීන දවස විතරයිනේ මේ බලන්න මේකේ තීන්නේ දවස විතරයි දීලා ඔඩිටෝරියම් එකේ තියෙනවා කියනවා 20 වෙනිදා වෙලාවක් කිසි දෙයක් දාලා නැහැනේ හරි දැන් මෙහෙම reply letter එකක් ලියන්න පුළුවන් අපිට මේක අපිට ඕනනම් වෙනස් කරලා ලියන්නත් පුළුවන් letter එකක් වල reply note එකක් අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕන ශාරදාට මේක ලියන්නේ ෂෙරින් ඒ දෙක නම් අනිවාර්යයි ඔයගොල්ලෝ දිනයක් දාලා reply note එක ලියන්න මේක වෙනස් කරලා ලියන්න ඕගලන්ට ඕනනම් හරි next b දැන් බලමු අපි b b වල තියෙන කරන්න
imagine that grade 9 pupils of your school have organized an exhibition kita gannalu ogolonta ogolange passale 9 vasare lamai exhibition eka pradarshanaya organize kala samvidhanaya karala tiyenne kiyala matrukawa tamai evolution of man ekena minisage parinamaya gana harida ekenne एप्स लगे इंदला इकने वानरे आगे इंदला मनुष्य दाखवा वेची परिणाम ये गया ना एक्सिबिशन ने का करण हाँ दरने वो बोलो दें प्रदर्शन है आप राइट एन नोटिस आप इटे क्या ना नोटिस से का क्लियर ना इनफॉर्मिंग ऑल द प्यूपिल्स हमो वम्म दरन वाट कर ला प्यूपिल्स लव इकने ला माइंड वा टीचर्स लव पेरेंट्स लव दरन वाट कर ला में एक्सिबिशन ने का गया दरन वाट कर ला इटे नोटिस से का क्लियर ना लू मेंशन द डेट वेन्यू एंड The importance of the exhibition. अब इटे क्या ना mention कराने संदहन कराने date का अनिवार्य ना अपन notice का clear दे date का दानो ना विलाव time का दानो ना venue स्थाने दानो ना ये वाकी importance का वैधगत काम ये नो अपे कराने दे वैधगत काम लिए ला notice का दानो ना हर जो एटी के लिए ला अपने notice का क्या लिया ना क्या ना बलाने अपने बोलों ये मन notice के लिया ना Grade 9 students of Gamunu Mahavidyalaya ඔයගොල්ලෝගේ පාසලේ නම දාගන්න. ඒ කියන්නේ අපිට අපේ පාස අපි ගැන අපි කියලා හිතාගෙන ලියන්න කියන්නේ. එතකොට අපේ පාසලක නමක් දාන්න ඔයගොල්ලෝගේ පාසලේ නම දාන්න. Grade 9 students of Gamunu Mahavidyalaya are organizing an exhibition. Organize කරනවලු exhibition එකක් මාතෘකාව තමයි Evolution of Man. On the 8th of August from 9 a.m. to 1 p.m. අගෝස්තු 8 වෙනිදා තමයි මේක පවත්වන්නේ උදේ 8:09 ඉඳලා හවස 1 වෙනකන් තියෙනවා මේ exhibition එක ප්‍රදර්ශනය in the main hall ප්‍රධාන ශාලාවේදී let's travel back thousands of years and learn interesting things about How man evolved from apes? Then आप इतने किए ना मैं के वैदगत कम गया ने किया ने किया ना ने आप इतने आप इतने महिमाएं किया ने Let's travel back thousands of years आप इतने कम किए ना वा यामुई किया ला आपस से टे यामुई किया ला और तो दहस गान का आपस से कटे यामुलो ये बागे में learn इगन गा मुलो interesting things बड़ा क्रासबाद देवल about How man evolved from apes? කොහොමද මිනිස්සයා වානරයාගෙන් පරිණාමය වුණේ කියලා. ඊට පස්සේ all pupils, teachers and parents are invited. සියලුම ගුරුවරුන්ට ළමයින්ට ඒ වගේම දෙමව්පියන්ට ආරාධනා කරනවා යටින් date එක දාලා organize කරන්නේ කවුද කියලා දාන්න ඕන. හරි. දැන් ඔගොල්ලෝ තනියෙන් notice එකක් ලියමුද? මේ විදිහටම දාලා ලියන්න ඕන. नोटिस के लिए आती हरे दें ओगलों लिया करना ग्रेड नाइन स्टूडेंट्स ऑफ गैमुनु महाविद्यालय टा ओगलों के पास ले नाम दानना आ ऑर्गेनाइजिंग एन एक्सिबिशन ऑन एवोल्यूशन ऑफ मैन एक अनिवार्य तीन नोना डेट टेका तो ओगल बनास कर गाने पुलवान ऑन द एट विनोट ओगलों टा क्या मति दावसाक दानना වෙලාව කැමති වෙලාවක් දාන්න in the school main hall ඒක එහෙම තියන්න school main hall එකේ කියලා let's travel back thousands of years ඒ ටික නැතත් කමක් නැහැ ඔයගොල්ලෝ දාන්න එහෙමනම් let's learn interesting things about how man evolved from apes ඒ කියන්නේ ඉගෙන ගමුයි කියලා රසවත් දේවල් කොහොමද මිනිස්සයා පරිණාමය මේ කොහොමද වඳුරෝ වානරයෝ පරිණාමය වුනේ කියලා මිනිස්සයා දක්වා ඊළඟට අන්තිමට all pupils teachers and parents are invited හැමෝටම ආරාධනා කරන්න date එකයි organizing committee එක කවුද මේක කරන්න කියන එකේ මොකක් හරි english club හරි මොකක් හරි club එකක් දාන්න නැත්නම් grade 9 students කියලා දාන්න මොකද 9 වසර ළමයිනේ මේක සංවිධානය කරන්නේ ඒ හින්දා එහෙම දාන්න අන්තිමට හරි ඉක්මනට ලියන්න හරි ඔයගොල්ලෝ වෙනස් කරගත්ත නේද ඔයගොල්ලෝගේ පාසලේ නම දාලා ඔව් ටීචර් ඔව් මැඩම්
ओके ඊළඟට අපිට කියනවා write a note to your cousin inviting him or her to the exhibition අපිට මේ exhibition එකට ඒක බලන්න එන්න කියලා ආරාධනා කළා අපේ cousin කෙනෙක්ට ලියන්නලු note එකක් අර කලින් ලිව්ව වගේම චූටි note එකක් ලියන්න තියෙන්නේ මුලින්ම date එක දාලා අපි කාටද ලියන්න කියන එක ලියන්න මුලින් හරිද ඔයාගේ cousin ගේ නම මොකක් හරි නමක් දාන්න ගෑල් ළමෙක් වෙන්නත් පුළුවන් පිටු ළමෙක් වෙන්නත් පුළුවන් There is an exhibition. Exhibition එකක් තියෙනවා on මොකක් ගැනද? The evolution of man in our school on 8th August. අතන දාන දිනේම තමයි මෙතන දාන්න ඕන නෝටිස් එකේ තියෙන. අපි දාන දිනේ තියනවානේ. මම දාලා තියෙන 8. ඒ හින්දා 8 දාන්න. ඕගොල්ලෝ වෙන මොකක් හරි දිනයක් නම් දැම්ම ඒ දිනෙයි දාන්න ඕන. Would you like to come? එයා අහනවා ඔයා කැමතිද එන්න? I am a member of the organizing committee. සංවිධායක මණ්ඩලයේ මමත් සමාජිකාවක්ලු. සමාජිකයෙක් හරි සමාජිකාවක් හරි. It is going to be very interesting. එක ගොඩක් රසවත්ලු. Let me know soon. ඒ බව මට දැනුම් දෙන්නලු ඔයා එනවද නැද්ද කියන එක ඉක්මනට දැනුම් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ යටින් දාන්න ඕන අපේ නම. ඔයාගේ නම දාන්න යටින්. මුලින් දාන්න ඔයා ලියන්නේ කාටද කියන එක ඔයාගේ කසින්ගේ නම දාන්න මුලින් හරි ඉක්මනට ලියන්න next activity number 12 බලන්න ඊට පස්සේ activity එක page number 42 42 වෙනි පිටුව හැමෝම ඉවරයි නේද Page number 42. Read and enjoy. බලන්න අපිට කියවන්නලු enjoy කරන්නලු. දැන් තියෙනවා Dinosaurus. Dinosaurus. බලමු මොකක්ද කියලා මේ කියන්නේ. The dinosaurs first lived outdoors. During the time Triassic අපිට කියනවා the dinosaurs dinosaur la first lived මුලින්ම ජීවත් වුනේ outdoors වල ඒ කියන්නේ එලි මහනෙලු එළියලු ඒගොල්ලෝ මුලින් ජීවත් වුනේ during the Triassic time Triassic ඒ කියන්නේ Triassic කියන යුගය තුල මේ dinosaur ලා එළිය ජීවත් වෙච්ච සත්තු జాතියක් While most died out, some came about later in the Jurassic. ඒගොල්ලෝ ඒ කාලෙත් ඉඳලා ඊට පස්සේ ඒගොල්ලෝ සමහරුන්ව මැරිලා ගොඩක් අයව මැරිලා මේ ඩයිනසෝර්ලව ඒ වගේම එතනින් කිහිප කොටසක් ආයෙත් ඇවිල්ලා Jurassic කියන යුගයට. හරිද Triassic කියන යුගෙත් මේගොල්ලෝ ඉඳලා තිනවා ඒගොල්ලෝ කොට සමහරු මැරිලා ඊට පස්සේ Jurassic කියන යුගයටත් මේගොල්ලෝ ඇවිල්ලා තිනවා some came about later in the Jurassic next then they evolved as earth revolved දැන් කියනවා ඊට පස්සේ ඒගොල්ලන්ට මොකක්ද උනේ ඒගොල්ලොත් as earth revolved කියන්නේ පෘථුවිය පරිභ්‍රමය කියන්නේ මේ පෘථුවිය ගමන් කරද්දී ඒ කියන්නේ කාලය ගත වෙලා යද්දී මේගොල්ලොත් මේගොල්ලන්ට මොකක්ද වෙලා තියෙන්නේ පරිණාමය උනා. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් නැති වෙලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ පෘථුවිය ගමන් කරන්න පටන් ගත්තට පස්සේ කියන්නේ කාලය ගමන් කරන්න පටන් ගත්තත් එක්කම මේගොල්ලෝ නැති වෙලා ගිහිල්ලාලු කාලයත් එක්කම නැති වෙලා ගිහින් කියලා කියනවා. In times known as Cretaceous but now indoors. දැන් කියනවා in time known as Cretaceous. මේ Cretaceous කියන යුගයේදී තමයි මේගොල්ලෝ දැන් ඔය ටික ටික කාල ගිහිල්ලා ඒ කියන්නේ කාලය ගත වෙනවත් එක්ක මේගොල්ලෝ දැන් නැති වෙලා ගිහිල්ලාලු දැන් කියනවා but now indoors ඒ වගේම දැන් මේගොල්ලෝ ඉන්නේ indoors ඒ කියන්නේ ඇතුලේ කලින් මේගොල්ලෝ ඉටි outdoors ඒ කියන්නේ එළියේ දැන් ඉන්නවා indoors ඇතුලේ great dinosaurs full museum halls spacious දැන් කියනවා දැන් great විශාල ඩයිනසෝර්ලා තාමත් ඉන්නවලු දැන් ඉන්නේ හැබැයි ඇතුලේ මොනව ඇතුලේද Field Museum Halls කෞතුකාගාර ඇතුලේ තමයි දැන් මේගොල්ලෝ ඉන්නේ spacious කියන්නේ ගොඩක් ඉඩ තියෙන විශාල කෞතුකාගාර ඇතුලේ තමයි දැන් මේ ඩයිනසෝර්ලා ඉන්නවා කියලා කියන්නේ ඉස්සර ඉඳලා තින්නේ මේගොල්ලෝ එළියේ
Next, baryonyx. බලන්න berry baryonyx brackets වල තියෙනවා heavy claw කියලා. He had a huge and heavy claws. එයාට ගොඩක් විශාල ඒ වගේම heavy bar claws තියුණලු අපි කතා කරලා තියෙනවා මේ දේවල් නියකොතු and crocodile like skull. Crocodile කෙනෙක්ගේ වගේලු මෙයාගේ හිස් කබල. ඒ කියන්නේ කිඹුලෙක්ගේ වගේලු ඔළුව. A lashing, slashing dinosaur, a chaffy never dull. මේ ආකේන ලෑෂින් ස්ලෑෂින් ඒ කියන්නේ මොකක්ද මේගොල්ලෝ? එක එක දේවල් කඩනවා, ඒ වගේම කපනවා, පහර දෙදී තමයිලු මේගොල්ලෝ ජීවත් වුනේ. මේගොල්ලෝ never dull කවදාවත් මේගොල්ලෝ කම්මැලි වුනේ නැල්ලු. මේගොල්ලෝ මේ දේවල් කර කර තමයි හැම වෙලෙම ඉඳලා තියෙන්නේ. මොන හරි දෙයක් කඩලා, කඩ කඩ එහෙමත් නැත්නම් පහර දෙදී නැත්නම් කප කප තමයි මේගොල්ලෝ හැම වෙලෙම ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ his claws and jaws and pointed teeth. එයාට තියෙනවලු claws. නියපොතු කල්ලොත් කතා කරා jaws කියන්නේ හපි. කතා කරලා දෙනවා හකු. ඒ වගේම pointed teeth දත් තියෙනවලු. Were fashioned to attack. ඒව හැදිලා තියෙන්නේ මොකද අපි කලින් කතා කරේ ශක්තිමත් නියපොතු එහෙම තියනවා කියලා. ඒවා තියෙන්නේ ඒගොල්ලන්ට attack කරන්න කාට හරි attack කරන්න තමයි මේ දේවල් තියනවා කියලා තියෙන මේ දේවල් ඩිසයින් වෙලා තින්නේ ෆැෂන් වෙලා තින්නේ කාට හරිම ඇටැක් කරන්නටම තමයි අන්තිමට කියනවා if very you should ever meet ask him to sketch your back දැන් අපිට කියනවා හදිස්සියවත් ඔයගොල්ලෝ ඔයාට එයාව හම්බුනොත් එයාට කියන්නලු අපේ පිටිපස්ස චුට්ටක් කොනිත්තන් ස්කෙච් කරන්න කියන්නේ කොනිත්තන්න කසන්න එක එක වචන තේරුම් තිනවා එහෙම කරන්න කියලා දැන් අන්තිමට කියනවා විහිළුවට එහෙම කරන්න කියලා කියන්න කියලා හරිද ඊට පස්සේ ඊළඟට අපිට තියෙනවා ඇක්ටිවිටි නම්බර් 13 බලන්න 13 වෙනි ඇක්ටිවිටි එක Read the poem again. අපිට ආයි පාරක් poem එක කියවන්නලු and answer the questions given below. මේ පල්ලෙහා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. අපි ප්‍රශ්න ටික කියවල ඉවරලා poem එක කියවමු. First one. What were the three time periods in which the dinosaurs lived? දැන් අපෙන් අහනවා මොන කාලවලද කියලා ඩයිනසෝර්ලා ජීවත් උනේ. මොන කාලවලද කතා කරා ට්‍රයසික් කියලා කිව්වා ඊට පස්සේ ජුරාසික් කියලා කිව්වා නේද ක්‍රිටේෂස් කියලා යුග තුනක් ගැන කිව්වා සෙකන්ඩ් 1 where are the dinosaurs at present දැන් කොහෙද වර්තමානයේ වෙනකොට ඩයිනසෝර්ලා කොහෙද අහනවා ජීවත් වෙන්නේ කොහෙද ඒගොල්ලෝ ඉන්නේ කොහෙද ඒගොල්ලෝ දැන් ඉන්නේ කෞතුකාගාරවල Third one which of the following illustrations best fits The description of the baryonyx in the poem. දැන් මේ poem එකේ තියෙන විදිහට baryonyx ලා ගැන තියෙන එහා පැත්තේ කියන්නේ ඊළඟ column එකේ තියෙන poem එකේනේ. ඒකට අනුව ඒකේ තියෙන විස්තර වලට අනුව මෙයාගේ සුදුසු රූපය අපිට තෝරන්නලු illustration එක තෝරන්නලු. හරි. ඊට පස්සේ කියනවා what does the poet ask you to do if you should ever meet a baryonyx අපිට දැන් baryonyx කෙනෙක්ව හම්බුනොත් මොකක්ද අහනවා කරන්න කියලා මේ කවිය කියන්නේ poet කියන්නේ අපිට මොකක් කරන්න කියලාද කියලා අහනවා හරිද ඊට පස්සේ fifth one list out the rhyming words found in the poem rhyming words කියන්නේ එකම විදියට rhyme වෙන ඒ කියන්නේ pronounce වෙන වචන list එකක් හදලා ලියනලු මේක නම් ගොඩක් තියෙනවා Sixth one, follow the verse on baryonyx and write a poem on your own on any creature you like. දැන් අපිට කියනවා poem එකක් ලියන්න ඔයා කැමති ඕනම සතෙක් ගැන. මේ baryonyx ගැන මේගොල්ලෝ ලියලා තියෙන poem එක වගේ ඒ poem එක අනුගමනය කරලා ඔයාට තනියෙන් poem එකක් ලියන්නලු කවියක් ලියන්නලු ඔයා කැමති සතෙක් ගැන. Any creature ඕනම ජීවියෙක් ගැන ඔයාට poem එකක් ලියන්න කියනවා. හරිද? ඒක ඔයගොල්ලෝ තනියෙන් කරන්න වෙනවා. දැන් බලමු poem එකයි the dinosaurs first lived outdoors during the time triassic while most died out some came about later in the jurassic then they evolved as earth revolved in times known as cretaceous but now indoors great dinosaurs
fill museum halls spacious. Baryonyx's heavy claw had he had a huge and heavy claw and crocodile like skull, a slashing dinosaur, a sharpie never dull. His claws and jaws and pointed teeth were fashioned to attack. If Barry you should ever meet, ask him to scratch your back. Hari. Then, අපිට තියෙන උත්තර ලියන්න. මේකේ සාරාංශය ගත්තොත් ඩයිනෝසෝස්ලා ඉඳලා තියෙන්නේ ට්‍රයසික් කියන යුගයේ ගොඩක් ඉඳලා ඊට පස්සේ ඉන් කොටසක් විතරක් ඇවිල්ලා ජුරාසික් වලට ඊටත් පස්සේ කාලය ගත වෙද්දී කියන්නේ පෘථුවේ භ්‍රමණයේ පරිභ්‍රමණයේ විදිහ කියන්නේ කාලය ගත වෙද්දී ඒගොල්ලෝ ආයි ක්‍රිටේෂස් කියන යුගයටත් ඇවිල්ලා ඊට පස්සේ ඒ උනාට ඒ යුග තුනේ මේගොල්ලෝ හිටියට දැන් ඒගොල්ලෝ ඉන්න ඉන්ඩෝස් ඇතුලේ ඒ කොහෙද මියුසියම් හෝල්ස් ඇතුලේ තමයි දැන් ඩයිනෝසෝර්ලා ඉන්නේ ඊට පස්සේ බැරියොනික්ස් කියන කතා කරා එයාට හෙවි ක්ලෝස් ගොඩක් ශක්තිමත් ඒ වගේම ලොකු තියෙනවලු නියපොතු ක්‍රොකඩයිල් ලයික් ස්කල් කිඹුලෙක්ගේ වගේ ඉස්කබලක් තියෙනවා එයා කොයි වෙලෙත් ඉඳලා තියෙන්නේ ලෑෂින් ස්ලෑෂින් ඒ කියන්නේ මොකට හරි පහර දෙමින් එහෙමත් නැත්නම් මොන හරි කපමින් පහර දෙමින් කඩමින් තමයි ඉඳලා තියෙන හැම වෙලෙම එයා කවදාවත් කම්මැලි වෙච්ච කෙනෙක් නෙවෙයි his claws and jaws and pointed teeth ඊට පස්සේ යා තීර තියනවා කියනවා නියපොතු ලොකු හකු ඒ වගේ pointed teeth උල් වෙච්ච දත් were fashioned to attack ඒ දේවල් හැම එකක්ම තියලා තියෙනට attack කරන්න කාට හරි පහර දෙන්න තමයි මේ දේවල් තියලා තින්නේ if Barry you should ever meet what hug Barry will කොහොම හරි යා කවද හරි හමු වුණත් කියනවා අපිට ask him to sketch your back වන් පිටිපස්සේ කොනිටන්න චුට්ටක් කොනිටන්න කියලා යාට කියන්නලු විහිළුවට හරි then what were the three time periods in which the dinosaurs lived ලියුට් දැන් අපෙන් අහනවා කාල තුන තනියම ලියන්න ට්‍රයසික් ජුරාසික් ක්‍රිටේෂස් next one where are the dinosaurs at present දැන් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ අපිට ලියන්න පුළුවන් පළවෙනි තීරුවේ තියෙන poem එකේ අන්තිමට තිනවා they are in museum halls නැත්නම් they are in spacious museum halls අපිට කියන්න පුළුවන් විශාල ඉඩකඩ තියෙන කෞතුකාගාරවල තමයි ඒගොල්ලෝ දැන් ඉන්නේ Which of the following illustration best fit the description of the baryonyx in the poem baryonyx wa handunnanna puluwam roope mokakda kiyala ahanawa apita kiyuwa yara godak ul niyapot thiyena pointed teeth thiyenawa e wage ma kimulek ge wage ahak skull ekak thiyena histabulage kiyana loku hakkak thiyena kiyuwa e dewal gena hitala balanna me roopa hataren kawuda kiyana hariyata meya harida eka thoranna ona ඊට පස්සේ තියෙනවා What does the poet ask you to do if you should ever meet a baryonyx? අපිට කවදා හරි baryonyx වහම්බුනොත් අපිට කරන්න මොකක්ද අහනවා කරන්නේ කියලා යාට කියන්න ඕන. මොකක්ද කියන්න ඕන? Sketch our back. හරිද කොනිටන්න කියලා පිටිපස්ස. List out the rhyming words found in the poem. List එකක් හදන rhyming words වල මේ poem එකේ තියෙන. Follow the words on baryonyx and write a poem on your own. On any creature you like, ඔයා කැමති ඕනම ජීවියෙක් ගැන poem එකක් හදන්න. මේවා මේ විදිහට baryonyx ගැන ලියලා තියෙන poem එක අනුගමනය කරලා ඒ විදිහට ගිහිල්ලා ඔයා කැමති සතෙක් ගැන poem එකක් හදන්නලු. හරි. දැන් යනික්ම උත්තර. Okay, let's see answers. Then I'll balam uttar. Dekhiye. Read the poem again, Hari, and answer the questions given below. What were the three time periods in which the dinosaurs lived? Triassic, Jurassic, Cretaceous. Hari, second one, where are the dinosaurs at present? Then ये गुलो कहे देंगे, they are in museum halls. अपने में क्या लिया ने पुलों नेता, in museum halls जमात हरी,
නැත්තම් they are in spacious museum halls ගොඩක් ඉඩකඩ තියෙන museum hall වල තමයි ඒගොල්ලෝ දැන් ජීව ඉන්නේ කියලා අපිට දාන්න පුළුවන් which of the following illustrations best fit the description of the baryonyx in the poem hari mokakda hariyatama galapena pinturaya kiyana balan kawuru hari b mokakda picture 1 b d neda d da kiyanne outage මොකක්ද හරියටම ගැළපෙන පින්තූර අවශ්‍ය ටකයි පොයම් එකත් එක්ක බලමු ගොඩක් එක වගේ නේද C නම් නෙවෙයි D නෙවෙයි A D කිඹුලෙක් වගේ තියනවා කිව්වේ අපිට මොකක්ද ගන්න පුළුවන් D නේද ගන්න පුළුවන් චුට්ටක් බලන්න ඒවල ඒවල තියෙන එක නම් කිඹුලෙක් වගේ නෙමෙයි පේන්නේ නේද කුරුල්ලෙක් වගේ පේන්නේ එතකොට උත්තරේ D ගන්න පුළුවන් අපිට D තමයි answer එක අපිට කියනවානේ කිඹුලෙක් වගේ කියලා යාගේ මේ හිස් කබල නේද ඒ වගේම ලොකු හක්ක්ක් තියනවා කියනවා උල් උල් දත් තියනවා කියනවා ඒ ඔක්කොම පේනවා D වල next one එතකොට answer is D D කියන්නේ මෙතෙන්ට අරනවා තුන්වෙනි පින්තූරය පින්තූර ටිකක් මාරු කරලා තින්නේ හරි What does the poet ask you to do if you should ever meet a baryonyx? Baryonyx kene kaunatema mukakda karanna kiyanne scratch our back. Fifth one, list out the rhyming words found in the poem. Rhyme wenna ekena ekama vidiyata pronounce wenna kiyawena wacana deka gane ने आप इतना सामान्य राइम कराने इससे इंदले में राइमिंग वर्ड्स देखा क्यों नहीं आने ये वाके आप इधर पहला लिया नलु में तो तीनों हाथ रखूं इवॉल्व रिवॉल्व आउट अबाउट स्कल डल क्लो सो में तो ताऊ गोड़ा तीनों वो गोले तानिए में लिया ने एक ना राइमिंग वर्ड्स ले सी ताऊ मट teeth meat කියලා තියෙනවා නේද out about තාමනත් අපිට ගන්න පුළුවන් triassic jurassic මොකක්ද කියන්න තවලිය පුයේ ඔයගොල්ලෝ live deep මොකක්ද Lived, did, out about. कोई देखा थी इन्हें? Lived वाले टम काक देखा था क्यों हुए? Did. मेहमा यहाँ पे तो गोड़ाक दूर टम है. Rhyming words वागन पुलां कोई इन्दे? Poem में के दें तीना ने के එකක පේලි ඒ පේලි වල අපිට තියෙනවා අන්තිමටම වචන පේලි අන්තිම වචනේ තියෙනනේ හැම පේලියම අන්තිම වචනේ අන්නේ අන්තිම වචනෙත් එක්ක තවත් පේලියක අන්තිම වචනයක් ගලපන්න මුල්ලේම ගලපන්න එපා පළවෙනි වචන දෙවෙනි වචන ගලපන්න එපා පේලි වල තියෙන ගොඩක් දුරටම අන්තිම වචනෙත් එක්ක තමයි අපිට හැදෙන්නේ බලන්න out about මොකක්ද close jaws ඕ close jaws එහෙමත් තියෙනවා ඒක නම් close කියන එක මැද්ද නේද තින්නේ අපි close so කියලාත් අරගෙන තිනවා අපිට ගන්න පුළුවන් teeth meat බලන්න එකම විදිහට කියවෙන වචන කොයිලා ගන්න ඕන ගොඩක් දුරටම ඔයගොල්ලෝ හැම පේලියම අන්තිම වචනේ ගන්න එතකොට හොයා ගන්න ලේසි හැම පේලියෙන් තියෙන අවසාන වචනය දැන් මෙතන triassic jurassic evolved revolved out about අනිත් පැත්තෙන් තිනවා ස්කල් ඩල් හරි එච්චරයි අපිට කරන්න තියෙන අපේ පාඩම ඔතනින් ඉවරයි
last one is your activity antimata thiyenne ko oya karanna ona activity ekak harida eka mama karala hariyanne ne ogulu taniyema liyanne etoru thamai ogulange creativity ekak hadenne harida nirmanashilithwaya ehema hitana eka nirmanashiliwa hitana ekak hadenne ogulu taniyema karaham e hinda ogullo me instructions tika me how the baryonyx liyala thiyena vidihatama ඕගොල්ලෝගෙ පොයම් එකත් ඕගොල්ලෝ හදන්න ඕන ඒ විදිහටම දාලා හදන්න. ඒ කියන්නේ එයාගේ තොරතුරු දාන්නේ නැතුව ඒ තොරතුරු වෙනුවට ඔයා ලියන සතාගේ තොරතුරු දාන්න ඕන. හරි නේද? ඊට පස්සේ අපේ පාඩම මෙතනින් ඉවරයි. අපිට ඊට පස්සේ තියෙන්නේ lesson number 5. ඊළඟ සතිය අපිට තියෙන්නේ ඊළඟ unit එක කරන්න. හරි එහෙනම් මේකට ඕගොල්ලෝ උත්තර ලියන්න 6th one ඒකර ඔයගොල්ලෝ උත්තර තනියම ලියන්න ඕන. ඒ කියන්නේ poem එක හදන එක. හරි. එතකොට දැන් අපි note හැදුවා, notice හැදුවා නේද? Notice තනියම ලියන්න පුළුවන් හරිම ලේසියි. අපිට notice එකක් ලියද්දි කරන්න තියෙන්නේ අපි මොකක් ගැනද ලියන්නේ? ඒ වගේම තීන ස්ථානය, තීන වේලාව, තීන දවස, ඒ වගේම ආරාධනා කරන අය අපිට තව ලියන්න ඕන. ප්‍රධාන අපේ ඒක පවත්වන හේතුව මොකක්ද කියලා. ඒක දාලායි නෝටිස් එක ලියන්න තියෙන හරිම ලේසි නෝට් එහෙම ලියන්නත් ලේසි ලොකු දිග ලියුම් නෙමෙයිනේ බලාපොරොත්තු වෙන නෝට් එකක් කිව්වම චූටි නෝට් එකක් බලාපොරොත්තු වෙන්නේ වචන 50කටත් අඩු නෝට් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ එක්සෑම් එකදී උනත් හරි එහෙමනම් අදට පන්ති ඉවරයි ආයි ලබන සතියේ තියෙනවා මේ වෙලාවටම පන්ති අපගේ වීඩියෝව නැරඹීමට බොහොම ස්තුතියි මෙම වීඩියෝට කැමති නම් लाइक කිරීමට ආශයා කිරීමට ඔබට හැකිය. ඔබේ අදහස් අපගේ WhatsApp සමූහයට යොමු කරන්න.